දැනට වස්ත්‍ර 12ක් සම්පූර්ණ වුණා. ඒ නිසාම රටේ නිදහස් නිවහල් බබු දෙසා උරදුන් විරෝධාර රණවිරුවෙක් හොයාගෙන අපි ගියේ අත්තිඩිය මිහිඳු සෙත් නැදුරට. මේ එන්නේ කෝප්‍රල් ප්‍රනාන්දු. අද රණක්ෂිතයටපත් රණවිරුවෙක්. පුංචි කාලේ ඉඳලම කෝප්‍රල් ප්‍රනාන්දු පෙම්බැන්දී යුද හමුදාවට. ඒ සිහිනය ඊට උනේ 2008 වසරේ පෙබ්‍රවාරි මාසයේ 15 වෙනිදා. එතෙන් සිට ඔහු අභීත සොල්දාදුවෙක් විදියට රට වෙනුවෙන් සටන් කළා. දින 2009 වසරේ මාර්තු මාස 3 වෙනිදා කෝප්‍රල් ප්‍රනාන්දුට අමතක නොවන දවසක්. මම 2009 3/3 ඉදිරි ආරසක වලල්ලෙන් ඉදිරියට යෑමෙන් සිටියේදී සතුරන්ට විහාරයක් දියත් කරාට පස්සේ සතුරා විසින් මට ප්‍රති විහාරයක් එල්ල කරා. අමාව ගන්න මගේ ළඟ හිටපු මගේ සහෝදර සොල්දාදුවන් දෙදෙනෙක්ම ඒ ආවා. අවසානයේ ඒ දෙදෙනාටත් විතරම ජීවිතස්සේට පත් වුණා. ඒ බිය කරු සිහිනයන් දැන් දුරු වී ගින් කෝප්‍රල් ප්‍රනාන්දු අද මේ විදියට රණක්ෂිතයට පත් වුණත් ඔහුගේ ළඟ අද සතුට දෝරේ ගලන්න හැමදේම ළඟට ඇවිත් මගේ විරිඳ සම්නිදී සානායක කියලා මට එක දරුවෙක් ඉන්නවා අපි දෙන්නා අද බෞද්ධීත්වයක් ගත කරනවා අපි යුද හමුදාව ලෝකේ ප්‍රසිද්ධ මානුෂීය හමුදාවක් විදියට අද කෝප්‍රල් ප්‍රනාන්දුටත් ඒ මානුෂීය බව රැක දෙන්න යුද හමුදාපති ජෙනරල් ශවීන්ද්‍ර සිල්වා මහතාගේ නායකත්වයෙන් පියවර අරන් ඒ නිසායි ඔහුට ඔහුගේ සහෝදරයාගේ අතහිත අද මේ විදියට ලැබෙන්නේ ඒ සහෝදරයාත් යුද හමුදාවේ සජන්වරයෙක් මේ කෘතවේදීත්වයට කෝප්‍රල් ප්‍රනාන්දුට ඇත්තේ අප්‍රමාණ සතුටක් අපි ස්වර්ණවාහිනිය මේ විජයග්‍රහණයට වසර 12ක් සපිරෙන මොහොතේ ඔබ සුවගෙන ආවා ඒ ගැනත් යමක් කියන්නට ඇති ස්වර්ණවාහිනිය ආයතනය අපි බලන්න ඇවිල්ලා මේ වගේ කතා කරනවා ඒ ගැන අපිට ගොඩාක් සතුටුයි ආඩම්බරයි